අයිබෝන් අපේ අද කතාව දික් වෙන්නේ ඉම්රාන් ඛාන් අද අත්අඩංගුවට ගන්නවා. එතකොට ඉම්රාන් ඛාන් කියන්නේ අර දූෂණයට විරෝධී ඒ හඬක් නගාගෙන ඒ රටේ බලය අල්ලගත්ත නායකයෙක්. දූෂණ විරෝධී කඳවුර ඒ විදිහට වෙනකොට ඊට පස්සේ දූෂිත කඳවුර එක පැත්තකට වෙනවා. දූෂිත කඳවුර එක පැත්තකට වෙලා කොහොමද ඉම්රාන් ඛාන් ඇතුළට දාන්නේ? ඒ වගේම නාමල් දෙවෙනි බබත් හම්බෙන්න ඉන්නවා කියලා කියනවා. ඒකට තමයි දන්නේ නාමල් බබා. එයා ගැනත් කතා කරමු. ඒ වගේම මේ තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තිබුණාද? අර ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් දාපු වීඩියෝ එක සම්බන්ධයෙන් ඒ පැහැදිලි කිරීමක් කරන ගමන් අපි වීඩියෝ එකට යන්. ඊට ඉස්සෙල්ලා හැමදාම කියන වගේ මම අපේ ජනතාවගෙන් මේ රාජපක්ෂ හැටි කරෙත්, ඒ වගේම රනිල් වික්‍රමසිංහලාගේ හැටි කරෙත් ජාතියෙන් පලිගන්නවා කියන එකට උදාහරණ ගොඩාරයක් හැමදාම ගෙනාව. ඒ වගේම අදත් කියනවා මුන් අපේ ජාතියෙන් පලිගන්නවා. හේතුව මේ දක්කාල් ගෙනාපු සෑම පනතක්ම, ප්‍රතිසස්ස පනත, පුනරුත්ථාපන පනත, ඒ වගේම මාධ්‍ය නියාමන පනත, ඊට පස්සේ අපේ ETF එකටයි EPF එකටයි අත ගැහුවා. එතනින් එහාට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මේ වෙනතුරු උන්ට කිසිම උනාවක් නැහැ. හැමතිස්සෙම බලන්නේ කොහේ හරි රටකට ගිහිලිවලා අපේ රට ජාතියක් වශයෙන් ඒ රටවල් එක්ක කවදාකරි ප්‍රශ්නයක් ඇති වෙන විදිහට මේ රට උන්ට ලියලා දෙන්න. දැන් ගත්තොත් එහෙම අද මේ රටේ ඉතාලිවල ඉතාලි භාෂාවෙන් ડોකියුමෙන්ටරියක් යනවා. චීන වරාය, ඒ කියන්නේ මේ හම්බන්තොට වරාය චීනුන්ට දීලා තියෙනවා. එතන චීන බේස් එකක් ඇති වෙනවා කියලා. එතකොට ඒ චීන බේස් එකත් එක්ක අවසානට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ හරින් දෙනවා ත්‍රිමුණාමලයේ වරාය. ත්‍රිමුණාමලයේ ඉන්දියාවට දෙනවා. එතකොට ඉන්දියාව එතන ඒ විදිහට වුණොත් එහෙම කවදාකරි උන්ගේ දරුවන්ට මේ රටේ අනාගතයක් හදන්න දෙයක් නැහැ. උන් මේ රටෙන් හොරා කාපු ධනය ලෝකේ හංගලිවල උන්ට ලෝකේ අනාගතයක් හරි දැස්සල තියෙනවා. එතනින් එහාට අපේ මතු උපදින දරුවෝ කවදාහරි චීනත් එක්කයි, ඒ වගේම ඉන්දියන් කාර්යය එක්කයි, ඇමරිකන් කාර්යය එක්කයි, අනිත් රටවල් එක්කයි මේ භූදේශ පාලනය මොන වගේ තැනකට ගමන් කරලිවල අපේ දරුවෝ, මතු උපදින දරුවෝ මොන වගේ තැනකට පත් වෙයිද, උන් කවදාහරි මරා ගන්න තැනකට මුන් ගෙදරලා මුන් යනවා යන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඕදේ හැමදාම කියනවා ඕක තේරුම් ගන්න කියන එක අපි ආදනීය ඉල්ලීමක් කරන්නේ. එතකොට අපේ වීඩියෝ එකට යනවා නම් එහෙම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා වල හිතුණා. මොකද මේ මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තුන නුවන් නුඹලා විල් වල එන ලොකුකම් කතා කරා. ජැක්සන් ඇන්තනි තාම අර විදියටම ඒ බෙඩ් එක, ඒ වෙන්ටිලේටර් මැෂින් එක සමි කරලා තියෙනවා. උඹලා මොනවද ගත්තේ තියෙන්නේ කියලා. එතකොට දැන් අපේ වීඩියෝ වල පළවෙනි වීඩියෝ එකේ ඉඳලා දෙවෙනි වීඩියෝ එකේ, තුන්වෙනි වීඩියෝ එකෙන් පස්සේ තමයි අපි මේ විදිහට කුමාරිත්, ඒ වගේම ජැක්සන් ඇන්තනි පවුලයාත් එක්ක ගස්ටනේකට ගියේ. නැත්නම් එතනින් එහාට අපි ඒ කට්ටියට ඉල්ලීමක් කරේම මේ ජැක්සන් ඇන්තනි කියන මේ ප්‍රතිභාපූර්ණ කලාකාරයා අපිට කාටවත් කරදරයක් නැතුව ජීවත් කරවන්නේ කොහොමද? ඔහුට ලෝකෙ ආදරය කරන ශ්‍රී ලාංකිකයා උදව් කරන්න කැමති. ඒක නිසා කුමාරිටත්, ඒ වගේම ඔහුගේ පවුලේ අනික් අයටත් කිව්වා ගෙදර තනක් ලෑස්ති ගන්න, කාමරයක් ලෑස්ති ගන්න, ඊට පස්සේ ලෝකෙ ඉන්න මිනිස්සු උදව් කරයි. ඒක නිසා වෙන්ටිලේටරයක්, ICU බෙඩ් එකක් කියලා කියන්නේ මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නෙවෙයි කියන එක කිව්වා. ඊට පස්සේ ඒකට කන් දෙන්න තුනාට පස්සේ අපි ඊට පස්සේ කිව්වා කුමාරිගේ ඇත්ත தත්තේ, එයාගේ පවුල් ජීවිතයේ තියෙන රහස් අපි හොයලා කිව්වා. අන්න මේ හේතුව නිසා තමයි මේ විදිහට මෙයා ගැන, ජැක්සන් ඇන්තනි ගැන ආදරයක් නැතුව හොයන්නේ බලන්න නැතුව ඉන්නේ කියලා කිව්වා. එතකොට ඉතින් මිනිස්සු ඇවිල්ලා, සමහර මිනිස්සු ඇවිල්ලා, ඇත්ත තතු දන්න මිනිස්සු ඇවිල්ලා, ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ කොළඹ මිනිසුන්ගේ ජීවිත දන්නේ නැති අර ලිම්මැඩි සංස්කෘතියෙන් ඇවිල්ලා, පමණක් කියමු ඇවිල්ලා, අනේ ඒ කුමාරිලා හරි වැදගත් විදියට ජීවත් වෙන චරිත හරි මේ කියලා ඉතින් චරිත ප්‍රදාන දෙන්න අරගෙන තිබුණා. ඉතින් ඒවා අපිට එච්චර අදාළ වෙන්නේ, අපිට අදාළ වෙන්නේ අහිංසක මිනිස්සුගේ ජීවිතයක් අර බේරගන්න තියෙන ඒ වෙන්ටිලේටර් මැෂින් එකත්, ICU බෙඩ් එකත්, කොළඹ ජාතික රෝහලේ ජාතික වස්තුවක් තමයි ඒක. අහිංසක මිනිස්සුගේ ජීවිත බේරගන්න. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ ගෙදරට එක්කන් යන්න කියලා. එතනින් එහාට දැන් අපේ මේ වීඩියෝ කරලා ඒ මිනිස්සු මරණ තැනකට අරුන්, ඒ කියන්නේ ගෙදරව කුමාරලා තුන්ගේ දරුවෝ දැන් ඒක ගේන්න හදනවා. එතනින් එහාට තමන්ගේ තාත්තට තමන්ගේ ආදරයක් තියෙනවනම් ඒ තාත් එක්කන් ගිහිල්ලිවල ගෙදර තියාගෙන සත්කාර කරන්න බැරි ළමයි අනිත් පැත්තට ඒක දෝලණය කරන්න හදනවා, නිකන් අපි මරන්න හදනවා වගේ ජැක්සන් ඇන්තනිව.
හරි ඒ කතාව පැහැදිලි කිරීම ඒකත් එක්කම අපි යන් මේ අපේ වීඩියෝ එකට වීඩියෝ එකේ මේ අයියේ වීඩියෝ එකක් දාලා කිව්වා කවුද මේ නාමල් රාජවක්සල ඊට වඩා හොඳයි අර මගුල් ගෙදරට ආපු ඒ මිනිස්සු කාලා බීලා ඊට පස්සේ පාවිච්චි කරපු ටොයිලට් ටික කඩාගෙන කෑවනම් කියලා මුන් අපේ රටේ බදු හොරගම් කරනවා ඒ බද්දුවට ලෝකෙන් හම්බෙන ණය ටික හොරගම් කරනවා ඊට පස්සේ අනිකුත් සියලුම දේවල් හොරගම් කරලා උන්ගේ මගුල් ගෙදරට විදුලි බලන මණ්ඩලයෙන් ඇවිල්ලිවලා හයි කරපු ලයිට් වලට රුපියල් 26 ලක්ෂයකට වැඩිය ගාණක් දෙන්න තියෙද්දි මුන් ඇවිල්ලිවලා අද බබා වගේ මගේ මගුල් ගෙදර විදුලි බිලක් පෙන්නලා ඒ නිවුස් එකේ අත ගහලා. හැබැයි දැන් මම බැලලා වහකට දෙවි බබත් හම්බ වෙනවා නමස්කාර. හැබැයි දැන් තමයි විදුලි බිලක් එන්නේ. කියනවා මගේ දෙවෙනි දරුවත් හම්බෙන්න ඉන්නවා. එතකොට මම මේක දැනගෙන හිටියේ නෑ. එතකොට උබලා මේව ඔක්කොම රටේ සම්පත් උබලට ඇවිල්ලිවලා නිකම් පුදන්න මේව උඹලා අම්මා අප්පගේ බූදලේ නෙමෙයි කියන එක නාමල් බබා තේරුම් ගත්තොත් හොඳයි. මොකද උන්ට අර බේබි කියලා නම දාපු නිසා උන් තාම අර බේබි මානසිකත්වයෙන්ම උන්ගේ මොළේ වර්ධනය වෙන්නේ ඉති තත්ත්වයක් තියෙන. ඒ නිසා තමයි යෝ දන්න කාටවත් කියනවා බේබි නම දාන්න එපා. බේබිලා අවසානට වෙන්නේ මුන්ගේ අර කර දණ්ඩේ ඉහළ ගියහට වැඩක් නැහැ. උන්ගේ මොළේ වර්ධනයක් මේ වෙන්නේ නැහැ. ඒක නිසා උන් අර බේබි තත්ත්වෙම හිතාගෙන යනවා. එතකොට රටේ ජල කළමනාකරණය මධ්‍යස්ථානය හෝවා ඉලෙක්ට්‍රිසිටි එක වේවා ඒ වැවිල්ලවල යම්කිසි දෙයක් දුන්නට පස්සේ එතනින් එහාට ඒ අදාළ බිල ගෙවන්න ඕනේ. ඒ කියන්නේ උන්ගේ අම්මගේ අපගේ බූදලේ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. බිල ගෙවන්න ඕනේ කියලා වල දන්නේ නැති රට වෙනකම් මටවත් මගේ තාත්තගේ නමවත් විදුලි බිලක් ඇවිල්ලා නැහැ. එහෙම එකක් තියෙනවා නම් එක එක අයගේ නම් වලට යවන්න නැතුව ඒක අපිට එවන්න. එතකොට අපි ඒක ගෙවන්න. මේ විදුලි බිල ගෙවන එක ප්‍රශ්නයක් නැහැ. අපේ ගෙදරට එවන්න නැත්නම් තුන්වෙනි දරුවා හම්බ වෙනකොටත් ওই බිල ආයේ වේදිකාවට එයි. නාමල් බබා උඹලා හැමදාම ඉදින් බබා තමයි. ඒ නිසා මේ රටට ඕ බබ්බු ගෑනලි වල අපිට කෙලව ගන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න ඕන නැත්නම් ඕ බබ්බු බබ්බු විදියටම තියලා තියෙනවද කියන එක ඔබ තීරණය කරන්න ඉදී. ඒක නිසා ඔබට ඒකත් බාරයි. ඒ කතාව එහෙමම තියද්දි අපි යන් ඉතුරු කතාවට. ඒක තමයි වැදගත්ම කතාව. අද ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නවා. එතකොට ඉම්රාන් ඛාන් කියල කියන්නේ ඒ රටේ අදූෂිත දේශපාලන කඳවුරක්. එතකොට ඔහු හැමදාම හිටගත්තේ දූෂණයට විරුද්ධව අදූෂිත කඳවුරේ. එතකොට ඒ අදූෂිත කඳවුර මත තමයි ඔහුට මේ තරම් ජනප්‍රසාදයක් හම්බෙලා ඔහු අගමැති තනතුරට පත් වෙන්නේ. එතකොට අගමැති තනතුරට අදූෂිත කඳවුරේ ඉම්රාන් ඛාන් පත් වෙනකොට මෙහා පැත්තේ දූෂිත කඳවුරක්ම එහෙම්මම හිටියා. මොකද උන් හිටපු උන් ඔක්කොම හොරා කාපු උන් තමයි මේ රටේ ඒ කියන්නේ ඒ පකිස්තානයේ බලය අල්ලගෙන හිටියේ. ඊට පස්සේ ඉම්රාන් ඛාන් ඇවිල්ලා අර දූෂිත කඳවුර ඔක්කොටම පුළුවන් විදිහට ඔවුන්ට දඬුවම් දෙන්න පටන් ගන්නකොට මොකද පාර්ලිමේන්තුව ඇතුලේ අර දූෂිත කඳවුර කල්පනා කරා. දැන් අපේ රටටත් අන්නේ තත්ත්ව උදා වෙන්න හදන්නේ ඒකයි. දූෂිත කඳවුර කල්පනා කරා. දැන් අපි මේ විදියට දෙපිල බෙදලා හිටියොත් එහෙම මූ ඇවිල්ලිවලා අපිට සියලුම දෙනාට අපේ හොර මැන වංචාකම් ඔක්කොම අල්ලලිවලා අපිට දඬුවම් දෙනවා කියලා කල්පනා කරාට පස්සේ අවසානට මොකද උන් කරදේ එක පැත්තකට වුණා. එක පැත්තකට වෙලිවලා ඊට පස්සේ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ අර අදූෂිත කඳවුර එක පැත්තකට දාලිවලා මුන්ගේ බලය පාර්ලිමේන්තුව තුල අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ අවසාන කතාව වුණේ දැන් අර කඳවුර ඒ කියන්නේ අදූෂිත කඳවුර පොඩි පිටසයි දූෂිත කඳවුර වැඩි වෙලා උන් කරදේ අවසානට පාර්ලිමේන්තු බලය අල්ලලිවලා දැන් ඉම්රාන් ඛාන්ට දඬුවම් දෙන්න අවශ්‍ය වටපිටාව ඔක්කොම හරි ගැසලිවලා දැන් උසාවියෙන් අද දෙනවා ඔහුට අවුරුදු 3ක සිර දඬුවමක්. එතකොට දැන් මේ ඒක අපි ගන්න ඕන කාලය තමයි මෙන්න මේක. මගේ පල්ලි ෆ්ලයිට් එකේ කොහෙන්ද රටක් කොහෙද කියලා මතක නැහැ. රට ඉඳලිවල ඒ කියන්නේ මෝල්ඩිව්ස් හරහා තමයි ලංකාවට ටච් කරන්න තිබිලා තියෙන්නේ. එතකොට ඒ ෆ්ලයිට් එකේ ඇවිල්ලා තියෙනවා මෝල්ඩිව්ස් වෙනකන් විශාල පිරිසක්. එතකොට විශාල පිරිසක් ඇවිල්ලිවල අවසානට මෝල්ඩිව්ස් වලින් බැහැලා ලංකාවට යන්න ඉඳලා තින්නේ පොඩි පිරිසයි. එතකොට ඒ පිරිස අතරත මගේ මල්ලිත් ඒ වගේම පාකිස්තාන් සම්භවයක් තියෙන ඒ තරුණයෙකුත් ඉඳලා තියෙනවා. එතකොට මල්ලිට කතා කරන්න කවුරුන් නැති නිසා නිකන් ෆ්ලයිට් එකක පාට හිස්සුන් නිසා එයා ළඟ හිටපු අර පාකිස්තාන් සහෝදරයත් එක්ක කතා කරලා දෙනවා. කතා කරාට පස්සේ ඒ සහෝදරයා කියලා දෙනවා මේ රටේ දූෂිත කඳවුර එක පැත්තකට වෙලා අදූෂිත කඳවුර වෙන අර ඉම්රාන් ඛාන්ට දැන් දඬුවම් දෙනවා. නමුත් මේ වෙලාවේ අපි බලාපොරොත්තු ඉන්නවා රටේ ඡන්දයක් එනකන් අර අදූෂිත කඳවුර වෙන ඉම්රාන් ඛාන්ට අපි කතුරෙන් සහයෝගය දක්වන්න. නමුත් මේක වෙලා තියෙන්නේ දැන් මුන් බලය අල්ලගත්ත හොරු ටිකෙක් අහුවෙලා
මේ රටේ සම්පූර්ණම අපේ ඡන්දයිතින් ඔක්කොම උල්ලංඝනය කරලා උන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල දාලිවල දැන් උන් බලය අල්ලගෙන අවසානට දැන් දුන්න දඬුවම කාටද? ඉම්රාන් කාන්ට. එතකොට ඉම්රාන් කාන්ට මේ විදිහට දඬුවම් දෙනකොට ඔබට දැන් තේරෙනවා ඇති අපේ රටේ දූෂිත කඳවුර, ඒ වගේම අදූෂිත කඳවුර ගත්තොත් එහෙම අදූෂිත කඳවුරේ ඉන්නේ හරි පොඩි පිටසක්. එතකොට දූෂිත කඳවුරේ ඉන්නේ විශාල පිටසක් ඉන්නෝ. උන් දැන් මේ පාර්ලිමේන්තුවත් බලෙන් හයිජැක් කරගෙන උන්ට අටෝගත් ජනාධිපති කෙනෙක් මේ විදිහට ගැරලා මේ බලය අල්ලගෙන ඉන්න හැටි ඔබට තේරෙනවා ඇති. එතකොට උන් දන්නවා යම් කිසි විදිහකින් මේ රටේ මිනිස්සුන්ගේ බලය මිනිස්සුන්ට තේරිච්ච දවසට මේ රටේ දඬුවම් විඳින්න වෙනවා කියලා උන් තේරුම් ගත්තට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? උන් ඇවිල්ලා අර පාර්ලිමේන්තුවේ බලය ඒ විදිහට අල්ලගෙන ඉන්නවා. ඒ වගේම දැන් අනිකුත් සියලුම තැන්වල බලය අල්ලගෙන මේ ඉන්නෙම උන්ට පේනවා මගුල් ගෙවල් වගේ හිර ගෙවල් පේන තත්ත්වයට පත් වෙනවා. මොකද අනිවාර්යයෙන්ම දන්නෝ අපිට දඬුවම් විඳින්න වෙනවා මේ රටේ අදූෂිත කඳවුරක් ජනාධිපති අගමැති සිහින සාක්ෂාත් කරගත්ත දවසට අපිට අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න වෙනවා කියලා උන් දන්නවා. එතෙන්දී මුන් දැන් කරන්නේ සියලුම දූෂිත කඳවුර එක පැත්තකට එක්කහු වෙනවා. ඒක තමයි මේ අටෝගත ජනාධිපති පත් කරගත්තේ තේ විදිහනේ. එතකොට දැන් අපි මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ? අපේ රටට ඇත්තටම ආදරය කරන අදූෂිත කඳවුරක් මේ රටේ තියෙන ඕනේ. අහිංසක මිනිස්සයා, ඒ මිනිස්සයා කිසිම තැනක හොරමර වංචාකම් කරන්න බෑ. මොකද හොරමර වංචාකම් කරනකොටම අහිංසක මිනිස්සයා අහු වෙන අල්ලන විදිහට නීති සම්පාදනය කරලා තියෙනවා. එතනින් එහාට එතනින් ලොකු යොමු විතරක් හොරමර වංචාකම් කරාට අහුවෙන්නේ නැති විදිහට උන් ඒ නීති ටික හරිගස්සගෙන තියෙනවා. එතකොට දැන් ඇත්තටම ගත්තොත් එහෙම ජාතික ගීයේ ගත්තොත් එහෙම ජාතික ගීයේ ඒක ලියපු මිනිස්සයාගේ අනුදැනුමක් නැතුව ඒක වෙනස් කරලවල ඒකත් විවස්ථාවට ඇතුළත් කරනවා කියලා කියන්නකො මේ. ඒ කියන්නේ අර මුල් කරුණු ටික, ඒ කියන්නේ මුල් වාක්‍ය පදබල ටික මේ ජාතික ගීයට එකහු වුණොත් එහෙම ඒක ඒ කියන්නේ පාලකයන්ට අපලයි කියලා කියනවා. එතකොට ඒක වෙනස් කරන්න බැරි වෙන ජාතික ගීය පදබල වෙනස් කරන්න බැරි වෙන විදිහට ඒකත් ව්‍යවස්ථාවට දාලා තියෙනවා කියලා කියන ඔබ දන්නවද? එතකොට අන්නේ වගේ හොර කරවුර තමයි මේ රටේ මේ පාලනය අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් මුංග මේ විදිහට උන්ගේ බලය නැති වෙලා උන්ට කවදා හරි ඒ තැන්ට හොර ඒ කියන්නේ හිරගෙවල් වලට යන්න වෙයි කියලා බයට දැන් උන් කඳවුරු බඳිනවා. ඒ වගේම දැන් මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක එක කැම්පේන් එනවා. එතකොට අපි දැන් මොනවද කරන්න ඕනේ? අපි කල යුත්තේ අපේ රටේ මේ අදූෂිත කඳවුරක් මේ රටේ මේ බලයට ගේන්න අපි වැඩ කරන්න ඕනේ. ඔබ මම අපි ඔක්කොටම මේ රටේ පහල ඉන්න හැම මිනිස්සුරම නීතිය එක සමානව ක්‍රියාත්මක වෙනවා. අරුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කරන්න ඕනේ නීතිය එක සමානව ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ පාලනය ඇති කරගන්න මේ රාජපක්ෂ හැතිකරේවත්, ඒ වගේම රනිල් හැතිකරේවත් මේ රටේ බලය අල්ලගෙන ඉන්නකම් අපිට බෑ. මොකද උන් ටොප් එකේ හොරගම් කරලා උන්ගේ හොර මර වංචාකම් දූෂණකම් ඒ විදිහට තියාගෙන උන් බලය අල්ලගෙන ඉන්නවා. ඔබ කල්පනා කරලා බලන්න වැසි රාජපක්ෂ කියලවල කියන්නේ මොනතරම් හොරෙක්ද, වංචාකාරයෙක්ද. ඌ නීතියේ ආධිපත්‍ය මේ විදිහට වලදාලා උන්ගේ බලය මත උන්ගේ නඩු ටික නීතිපති දෙපාර්තමේන්තුව අල්ලගෙන උසාවිය අල්ලගෙන මේ විදිහට නඩු ටිකෙන් අයින් වෙන්නම ඔබ හිතනවද මේ රටේ නීතිය නැතුව කියලා? නෑ, නීතිය උන් නමන නිසා අද උන්ගේ නඩු ටික අයින් කරගෙන ඒ විදිහට මුන් ඒ බලය අල්ලගෙන ඉන්නවා. ඒක නිසා අපි දැන් යුතුයකමක් වශයෙන් අපේ රට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයෝ අද මේ අදූෂිත කඳවුර වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. අපිට නීතිය තියෙනවා නම් උන්ට නීතිය ක්‍රියාත්මක වෙන විදිහට මේක හරිගස්ස ගන්න ඕනේ. ඒක නිසා ඔබට අපි ආරාධනා කරනවා මේ රටේ බලය අල්ලන්න සියලු දෙනා එකතු වෙන්න. නැත්තම් මේ රටේ මේ හොරු ටික මේ පාලනය තියාගෙන ඉන්න තාක්කල් ඔබයි මමයි හැමදාම පහලට දාලා උන්ට ඕන විදිහට උන් හොරගම් කරනවා. අපි හැමදාම උන්ගේ අර පොලිසිය හමුදා සපත්තු වලට අපි පාගෙන තියාගෙන ඉන්නවා. ඒත් ඒකට ඇයි එහෙම අපි මේ වෙන්නේ? අපේ රටේ අපි ඒ විදිහට ඉදේ යුතු ජාතියක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. මෙච්චර කාලයකට අපේ රටේ මේ වගේ
ටූර්ව පාලකයන්ට ඒවගේම හොර මැර වංචාකම් කරලා මේ රටේ පාලනය කරපෙවුන්ට නිසි දඬුවම් දීලා දිනවා අපේ රටේ මුතු මිත්‍ර එතනින් එහාට ඇයි මේ අපි තැන් තැන් වල බෙදිලා අපි මේ කුලව කාගන්නේ එතනින් එහාට ඇයි මම හොරගම් කරන්න නැත්නම් මම ඇයි අනිත්‍යකාට හොරගම් කරන්න දෙන්නේ කියන තැන අපි කල්පනා කරලා බලන්න ඕනේ අහිංසක දරුවන්ගේ හෙට දවස මේ විදිහට අඳුරු කරන්න එපා ඒ අඳුරු කරන වාරයක් පාසා අපෙන් හෙන ඉල්ලනවා ඒක නිසා ඒ දරුවන්ට හිතක් හදන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ වෙලාවේ සක්‍රියව අපේ රට බේරගන්න මේ ජෙනරේෂන් එකෙන්වත් අපි අර දරුවන්ට හරි අනාගතයක් හරිගස්සන්න පුළුවන් නායක කණ්ඩායමක් මේ රටටපත් කරන්න අපි වග බලා ගන්න ඕනේ කියන එක අපේ දෙමෝපිය කරපු නැති ඒ යුතුයකම හරි අපි මේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරි ආයෝජනය කරන්න ඔබ අපි සියලු දෙනා එක්කහු වෙලා මේ රටේ රාජපක්ෂ හැති කරත් මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ දේශපාලන හැති කරේ එළවා දමන්න අපි පිඹුරුපත් සකස් කරමු අපි එක්කහු වෙලා මේ රටේ හරි පාලනයක් ඇති කරන්න උත්සුක වෙමු කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි අයිබෝන් රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න